ආයුබෝවන් මගේ යාළුව හැමෝටම. ඉතින් ඔන්න මම ඔයාලට අදත් අලුත් පාඩමක් කරගෙන ආවා. ඊට කලින් අපිත් එක්ක අද අලුතෙන් යාළුවෙක් එකතු වෙනවා නම් ඔයාලා මුලින්ම කරන්න ඕනේ අපේ මේ වැඩසටහනේ පළවෙනි පාඩම බලන්න. පළවෙනි පාඩමේ ඉඳලා පිළිවෙලට බලාගෙන ඉන්න. ඉතින් මේ වෙනකන් කරලා තියෙන හැම පාඩමකම ලින්ක්ස් ටික පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඔයාලට දීලා තිනවා. ඒක නිසා මුලින්දලා අපිත් එක්ක පිළිවෙලට එකතු වෙන්න. එහෙනම් වෙනදා වගේම සරල ගොඩක් චූටි අලුත් වාක්‍ය ටිකක් මම ඔයාලට අදත් කියලා දෙනවා. අපි නම් වැඩි වෙලා ගන්න නැතුව ඉක්මනට බලමු අද ඉගෙන ගන්න යන්නේ අලුත් වාක්‍ය ටික මොනවද කියලා. ඉතින් අද මුල්ම වාක්‍ය තමයි Do you have any special works today? අපහු බලන්න Do you have any special works today? ඒ කියන්නේ මොකද්ද? අද ඔයාට විශේෂ වැඩ මුකුත් තියෙනවද? Do you have any special works today? අද ඔයාට මුකුත් විශේෂ වැඩ තියෙනවද කියලා තමයි අහන්නේ. Special works කියලා කියන්නේ විශේෂ වැඩ. Any special works කිව්වම මුකුත් විශේෂ වැඩ. ඉතින් ඒක තමයි මේකේ තේරුම. Any කියලා කියන්නේ මෙතන වෙනත් මොනවා හරි තව තියෙනවද කියලා අහන්නේ. අපහු බලමු. Do you have? ඒ කියන්නේ ඔයාට තියෙනවද? Any special works මුකුත් විශේෂ වැඩ today කියලා කියන්නේ අද. Do you have any special works today? අද ඔයාට විශේෂ වැඩ මුකුත් තියෙනවද? ඊට පස්සේ කියනවා I was about to watch the cricket match. I was about to watch the cricket match. ඒ කියන්නේ මොකද්ද? මම මැච් එක බලන්න කියලා හිටියේ. I was about to watch the cricket match. මෙන්න මේක චුට්ටක් බලන්න මෙතන කියනවා මම බලන්න හිටියේ කියලා. කොහොමද කියලා තියෙන්නේ? I was about to watch. මම බලන්න හිටියේ. I was about to watch. මම බලන්න හිටියේ. මම කන්න හිටියේ. කොහොමද කියන්නේ? I was about to eat. ඒ කියන්නේ මම කන්න හිටියේ. මම පොතක් කියවන්න හිටියේ. කොහොමද ඒක කියන්නේ? I was about to read a book. I was about to read a book. ඒ කියන්නේ මොකද්ද? මම පොතක් කියවන්න හිටියේ. මම යන්න හිටියේ. I was about to go. I was about to go. ඒ කියන්නේ මොකද්ද? මම යන්න හිටියේ. මම බොන්න හිටියේ. කොහොමද කියන්නේ? I was about to drink. I was about to drink. මම බොන්න හිටියේ. ඉතින් ඔය වගේ දේවල් ඔයාලට මෙහෙම I was about to කියලා දාලා කියන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් ලස්සනයි about to කියලා දාලා කියන එක. ඒක නිසා ඔයාලා චුට්ටක් මේක පුරුදු වෙන්න. අපහු චුට්ටක් බලමු මේකේ කියලා තියෙන්නේ මැච් එක බලන්න හිටියා කියලා. කොහොමද කියලා තියෙන්නේ? I was about to watch the cricket match. I was about to watch the cricket match. එහෙම තමයි කියලා තියෙන්නේ මම මැච් එක බලන්න හිටියේ කියලා කියනකොට. මේ වාක්‍ය දැක්ක ගමන් ඔයාලා දැන් දන්නවා I was about to watch කිව්වම මේ අතීත කාලෙන් තමයි මේක කියලා තියෙන්නේ කියලා. කියන්නේ පහුවෙච්ච දෙයක් තමයි මේ කියන්නේ කියලා ඔයාලට තේරෙනවා. මොකද was කියලා දාන්නේ කරලා ඉවර වෙච්ච දෙයක් ගැන අපි කියනකොට. නිකන් හිතන්න අපිට කරලා ඉවර වෙච්ච දෙයක් ගැන නෙමෙයි කියන්න ඕනේ, දැන් කරන දෙයක් ගැන කියලා. එහෙනම් කොහොමද කියන්නේ? I'm about to watch the cricket match. I'm about to watch the cricket match. ඒ කියන්නේ මොකද්ද? මම මැච් එක බලන්න ඉන්නේ. I'm about to watch the cricket match. මම මැච් එක බලන්න ඉන්නේ. I'm about to eat rice. ඒ කියන්නේ මොකද්ද? මම බත් කන්න ඉන්නේ. I'm about to eat rice. මම බත් කන්න ඉන්නේ. I'm about to go with him. ඒ කියන්නේ මොකද්ද? මම ඔහුත් එක්ක යන්න ඉන්නේ. I'm about to go with him. මම එයාත් එක්ක යන්න ඉන්නේ. I'm about to dance. ඒ කියන්නේ මොකද්ද? මම නටන්න ඉන්නේ. I'm about to dance. ඉතින් ඔය වගේ ඔයාලට මේ කාලේ වෙනස් කරලා වුණත් මේ වාක්‍ය කියන්න පුළුවන්. මම හිතනවා මම මේ වාක්‍ය ගැන කිව්ව හැමදේම ඔයාලට හොඳටම තේරෙන්නේ නැති කියලා. ඉතින් එහෙනම් ඊට පස්සේ අපි බලමු It's okay. Tell me. It's okay. Tell me. ඒ කියන්නේ මොකද්ද? ඒකට කමක් නැහැ මට කියන්න. It's okay. ඒකට කමක් නැහැ. ඒක කමක් නැහැ. Tell me. මට කියන්න. මේකට it's okay කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් never mind කියලා කියන්නත් පුළුවන්. Never mind කියන්නේත් කමක් නැහැ. Never mind. කමක් නැහැ. ඒක ගොඩක් ලේසි වාක්‍යයක්. ඊට පස්සේ තියෙනවා I want to go to church. I want to go to church. ඒ කියන්නේ මොකද්ද? මට පල්ලියට යන්න ඕනේ. I want to go. මට යන්න ඕනේ. To church පල්ලියට. Church කියලා කියන්නේ එහෙනම් පල්ලිය. I want to go to church කියන්නේ මට පල්ලියට යන්න ඕනේ. ඊළඟ එක බලමු. Why is that anything special? Why is that anything special? ඒ කියන්නේ මොකද්ද? ඇයි ඒ මුකුත් විශේෂයක්ද? Why is that? ඒ කියන්නේ ඇයි ඒ? Why is that කියන එක තමයි මේ කෙටියෙන් අහන්නේ. Why is that කියලා. Why is that? ඇයි ඒ? Anything special? ඒ කියන්නේ මුකුත් විශේෂයක්ද? Anything special? මුකුත් විශේෂයක්ද? Special කියන්නේ විශේෂයි. Anything special කියලා හෙවම මුකුත් විශේෂයක්ද කියලා තමයි අහන්නේ. ඔකත් අපිට නිතරම කතා කරද්දී ඕන වෙන දෙයක්. ඉතින් ඔයාලට මේ වගේ අවස්ථාවකදී කියන්න පුළුවන් මේ anything special කියන එක. ඊළඟ එක තමයි today is our feast. That's why.
Today is our feast, that's why. එකයන් මොකද අද අපේ මංගල්‍ය ඒකයි. Today is our feast. Feast කියලා කියන්නේ මංගල්‍ය. Today is our feast, that's why. That's why කියන්නේ ඒකයි. Our කියලා නෙමෙයි මේක කියන්නේ, our කියලා කියන්න ඕනේ. Today is our feast, that's why. අද අපේ මංගල්‍ය ඒකයි. ඉතින් ඒකත් ලේසි වාක්‍යයක්. ඊට පස්සේ තියෙනවා wow, I'll come with you. Wow, I'll come with you. ඒ කියන්නේ මොකද්ද? ෂා, මමත් එන්නම් ඔයත් එක්ක යන්න. Wow, ෂා කියලා කියන්නේ අපි පුදුම වුණාම. ඉතින් ඒ වගේ දෙයක් තමයි මෙතනින් කියවෙන්නේ. I'll come with you. I will come with you කියන එක තමයි මේ I'll come with you කියලා කියන්නේ. මමත් ඔයත් එක්ක එන්නම් කියලා තමයි කියන්නේ. ඊළඟ එක බලමු. I sing hymns in our church. I sing hymns in our church. ඒ කියන්නේ මොකද්ද? මම අපේ පල්ලියේ ගීතිකා කියනවා. I sing hymns. Hymns කියලා කියන්නේ ගීතිකා වලට. I sing hymns. ඒ කියන්නේ මම ගීතිකා කියනවා in our church. ඒ කියන්නේ අපේ පල්ලියේ. In our church කියලා කියන්නේ අපේ පල්ලියේ. I sing hymns in our church. ඒ කියන්නේ මම ගීතිකා කියනවා අපේ පල්ලියේ. එහෙනම් ඔයාලට අද පාඩමනුත් ටිකක් අලුත් වචන ඉගෙන ගන්න පුළුවන්. ඉස්සෙල්ලා මම ඔයාලට කිව්වා feast කියලා කියන්නේ මංගල්‍ය. ඊට පස්සේ දැන් කියනවා hymns කියලා. ඒ කියන්නේ hymns කියලා කියනවා ගීතිකා වලට. අලුත් වචන වුණාට මේ වාක්‍ය ගොඩක් ලේසි, පොඩි පොඩි වාක්‍ය තියෙන්නේ. ඊළඟට අපි බලමු I would like to listen hymns. I would like to listen hymns. ඒ කියන්නේ මොකද්ද? මම කැමති ගීතිකා අහන්න. I would like to listen. ඒ කියන්නේ මම අහන්න කැමති hymns, ගීතිකා. මම ගීතිකා අහන්න කැමති. ඉතින් ඒක තමයි මේ කියලා තියෙන්නේ I would like to listen hymns කියලා. එහෙනම් අද අපේ අන්තිම වාක්‍ය විදිහට තියෙනවා Okay, let's go now. I'll get ready now. Okay, let's go now. I'll get ready now. ඒ කියන්නේ මොකද්ද? හරි අපි දැන් යමු. මම ලෑස්ති වෙන්නම් දැන්. Okay, let's go now. හරි අපි දැන් යමු. I'll get ready now. I will get ready කියන එක තමයි I'll get ready කියලා කියන්නේ. I'll get ready now. මම දැන් ලෑස්ති වෙන්නම්. ඉතින් අද එහෙනම් මම ඔයාලට ගොඩක් ලේසි වාක්‍ය තමයි කියලා දුන්නේ. පොඩි වාක්‍ය තිබුණේ. ඉතින් මේව ගොඩක් ලේසි. ඒ වගේම තමයි අද මේ පාඩමෙන් අලුත් වචන දෙක තුනකුත් ඔයාලා ඉගෙන ගන්න ඇති. මේවා ඔයාලා සමහර විට දැනගෙන ඉන්නත් පුළුවන්, දන්නේ නැති වෙන්නත් පුළුවන්. මම හිතනවා ඔයාලා මේවා හරියට පොඩි අයට කියලා දෙනවා ඇති කියලා. ඔයාලා මේවා පාඩම් කරන්න යන්න එපා. පොඩි අයට මේවා පුරුදු කරවන්න. ඒ කියන්නේ හැම වෙලාවෙම ඉංග්‍රීසි වලින් එයාලත් එක්ක කතා කරන්න. මේවා පුරුදු වෙන්න ඉංග්‍රීසි වලින්. එතකොට එක එක අවස්ථාවලදී අපිට කියන්න ඕන වෙන දේවල් නිතරම කියවෙනවා. එකෙන් තමයි මේ ඉංග්‍රීසි ටික පුරුදු වෙන්නේ. ඒ වගේම තමයි මේවා කියනකොට හරියට උච්චාරණය කරන්න, හරියට ප්‍රොනවුන්ස් කරන්න, ඒ වගේම පොඩි අයටත් හරි විදිහට හරියටම කියලා දෙන්න. ඉතින් එහෙනම් ඔන්න වාක්‍ය ටික තමයි ඔයාලට මේ සතියේදී පුරුදු වෙන්න තියෙන්නේ. මම හිතනවා මේ කියලා දුන හැමදේම ඔයාලට හොඳට තේරෙනවා ඇති කියලා. ඉතින් මේ විදිහටම ගොඩක් සරල විදිහට පොඩි අයටත් කියලා දෙන්න. අපි එහෙනම් තවත් අලුත් පාඩමකින් ලැබෙන සතිය හම්බ වෙමු. ඒ හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.